අද අපි කතා කරන්න යන්නේ අපි අලුත් අවුරුද්දේ අපි මේ දේවල් කතා කරොත් අපි අපගේ ජීවිත තව ආශිර්වාදමත් වෙන්න යනවා. පළවෙනි එක දේව වචනය මෙනෙහි කරන්න කියවන්න. දේව වචනය මෙනෙහි කරන්න කියවන්න. යොෂුවා 1:8 බලමු. ඔබගේ අලුත් අවුරුද්දේ මේ දේවල් කරොත් ඔබගේ ජීවිත අලුත් අවුරුද්ද අවසාන වෙනකොට ගොඩාක් ආශිර්වාදමත් වෙන්න යනවා. මේක වාට ඊළඟ අවුරුද්දටත් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ අවුරුද්දටත් පාවිච්චි කරන්න පුළුවන්. මැරෙන කම වුණත් වාට පාවිච්චි කරන්න පුළුවන් මේ අදට දාගන්න කාරණා. යොෂුවා 1:8 මේ ව්‍යවස්ථාපත කියවීම නුඹේ මුඛයෙන් පහ නොවේවා. එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලා ගන්න පිණිස රෑ දවල් ඒ ගැන මෙනෙහි කරපන්න. එවිට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධ වන්නේ. Do not let this book of the law depart from your mouth. Meditate on it day and night so that you may be careful to do everything written in it. Then you will be prosperous and successful. දේව වචනේ ගොඩාක් මෙනෙහි කරන කෙනෙක්. දැන් මෙනෙහි කරනවා කියන්නේ කියවන එක විතරක් නෙමෙයි. මෙනෙහි කරනවා කියන්නේ ඒක නිතර නිතර බලනවා. ඒක තැන් තැන් වල තියාගෙන ඉන්නවා. ඒක කාර් එකේ තියනවා, වැඩ කරන දැන කම්පියුටර් එකේ තියනවා. තැන් තැන් වල තියන දේව වචනේ මෙනෙහි කිරීමක් කරනකොට ඒ දේව වචනේ අප තුලට කිඳා බහිනවා. අපගේ ලංකාවේ පාස්ටර් කෙනෙක් හිටියා රොයිල් බ්ලොම් කියලා. එයා මේ මෙනෙහි කිරීමට කියන්නේ අර හරක තනකොළ කාලා ආයෙත් කටට අරන් ආයෙත් දාලා එහෙම කරනවා නේද හරක. හරක එහෙම තමයි කරන්නේ. ඒ වගේ දේව වචනේ අප තුල ක්‍රියාත්මක වෙන්න ගත්තම දෙවියන් වහන්සේ මේ පදේ අනුව කියනවා රෑදවල් ඒ ගැන මෙනෙහි කරපන්න. ඒ විට නුඹේ මාර්ගය සඵල වී නුඹට සුභ සිද්ධ වන්නේය. ගීතාවලිය 1:2-3 බලමු. ස්වාමීන් වහන්සේගේ විවස්ථාවෙහි ප්‍රීතිවන්නා වූ, උන්වහන්සේගේ විවස්ථාව රැඳවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍ය ආශිර්වාද ලද්දේය. ඔහු දිය ඇලවල් ළඟ හිඳ වූ නියම කලට පළ දෙන නොමැලවෙන කොළ ඇති ගසක් හා සමාන වන්නේය. දෙවියන් වහන්සේ වචනේ මෙනෙහි කරන්නා වූ රැඳවල් මෙනෙහි කරන්නා වූ කෙනා දිය ඇලවල් ළඟ හිට වූ සශ්‍රීක ගසක් වගේ වෙන්න යනවා. ඔහු වියලි කාලයේදී ඒ ගස සශ්‍රීක ගසක් වෙන්න යනවා කියලා මේ පරිච්ඡේදයේ කියවුත් පේනවා. ඉතින් මේ වචනේ මෙනෙහි කරන්න හිතාගන්න කරත් ඔබට ඒක ඔබගේ මාර්ගයේ සඵලවත් වෙන්න කාරණයක් වෙන්න යනවා. මේ වචනේ ඒක පැහැදිලිව ප්‍රකාශ කරනවා. දෙවනි අපිට අලුත් අවදි කරන්න පුළුවන් දෙවනි කාරණේ යාක්ෂා කරන් දෙවන් වහන්සේගේ පාමුල සිටින්. ලූක් 10:42 දැන් යේසුස් වහන්සේ අනුව දේව පාමුල සිටීම තමයි වැදගත්ම දේ, ජීවිතේ වැදගත්ම දේ. කන බොන එකට වඩා, භාර්යාවට හරි පුරුෂයාට වඩා, දරුවන්ටත් වඩා, අපගේ රැකියාවටත් වඩා, අපගේ නිදා ගැනීමටත් වඩා, කිසිම කොයි දෙයකටත් වඩා, අම්මා තාත්තාටත් වඩා, සේවයටත් වඩා වැදගත්ම දේ මොකක්ද? යේසුස් වහන්සේ අනුව යේසුස් වහන්සේ කිව්වා only one thing is needed. ඕනෑ කරන්නේ එක දෙයක්. only one thing is needed. අයිතේවත් ඕන. හැබැයි වැදගත්ම එක දෙයක්. මොකක්ද? ඕනෑ කරන්නේ එක් දෙයක්. මරියාමන් වහන්සේ ඈ කෙරෙන් බැහැර ගනු නොලබන්නා වූ යහපත් කොටස තෝරාගත්තායි කීසේක. මරියා ඇවිල්ලා දේ යේසුස් වහන්සේගේ පාමුල කාලය ගත කරා. යාක්ෂා තුල ඒ වගේ දේවල් තුල නමස්කාරය තුල යේසුස් වහන්සේගේ පාමුල කාලය ගත කරා. මාර්තා යක්ක ඇවිල්ලා එයාව ගෙනියන්න හැදුවා. යේසුස් වහන්සේ කිව්වා ඒ වළදී වැදගත්. මෙයා වැදගත්ම දේ තෝරගත්තයි කියලා. ඉතින් අලුත් අවුරුද්දේ අපිට ඒක කරන්න පුළුවන් නම්
ඔබගේ අනිත් දේවල් දයන් වහන්සේ ඒවට මැදිහත් වෙන්න යනවා නෝ අපේ මුරුටිට පාස් නිසම් කියලා කෙනෙක් එයා දවස් 40 ඉන්නවා නිරාහාර යාච්ඤාවල ඒ කාලේ දැන් මම දන්නේ ඒ කාලේ ගන්න කාලේ ඉතින් දයන් වහන්සේ ඔබගේ ව්‍යාපාර වලට ඔබගේ අනිත් දේවල් වලට මැදිහත් වෙන්න ගනි ඔබ මේ වැදගත් දේ තෝරගෙන ඒ තුල නියැලුණු නෝ තුමිනි ඔබගේ පවුලක් ඔබගේ මිත්‍රයන් එක්ක ප්‍රීතිවන්න කාලය ගන්න හා ඔබගේ පවුලක් ඔබගේ මිත්‍රයන් එක්ක ප්‍රීතිවන්න කාලය ගන්න හා මේවා දේව වචනේ කරන්න කියලා තියෙන දේවල් හා බයිබලයේ කියනවා නිතරම ප්‍රීතිමත් වෙන්න 1 තෙසලෝනික 5:16 be joyful always 1 තෙසලෝනික 5:16 නිතරම ප්‍රීති වෙල්ලා ඉතමත් කෙටි බයිබල් පදයක් ආ ඉලයි කියලා නොකඩව ආශා කරපල ඒක අපි කතා කරා 16 පහේ 16 කියනවා නිතරම ප්‍රීති වෙල්ලා ආ නිතරම ප්‍රීති වෙන එක දෙවියන් වහන්සේ තුල දෙවියන් වහන්සේ කැමැත්ත ආ නිතරම ප්‍රීති වෙන්න මේක දේව කැමැත්ත කියලා මේ බයිබල් පදවල එතන කියවුවොත් ඔබට දකින්න ලැබෙයි ආ this is god's will for you in christ jesus ආ 19 වෙනි පදේ දාන 16 19 දෙක පේන විදිහට මක්නිසාද ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේය අපි නිතරම ප්‍රීති වෙන එක දේව කැමැත්ත දේව කැමැත්ත දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන එක නෙහෙමියා කියලා කෙනෙක් හිටියා නෙහෙමියා කිව්වා මිනිසුන්ට කියන්න කාම බීම ඒගොල්ලන්ට දෙන්න එතකොට ඒගොල්ලන්ට ප්‍රීති වෙන්න කියලා දුකෙන් ඉන්නපයි කියලා නෙහෙමියා කිව්වා ඒ ඊශ්‍රායෙල් සෙනගට. මොකද ඊශ්‍රායෙල් කට්ටිය දේව වචනේ අහලා ඒ ගැන ඒගොල්ලන්ට අර ගොඩක් ඒක අණිනුන් ලබන වෙලා ඒගොල්ලෝ අඳන්න වැළපෙන්න ගත්තා. හැබැයි නෙහෙමියා කිව්වා දුකෙන් ඉන්නපා දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන්න කියලා. නෙහෙමියා 8:10 මොකද කියන්නේ අපේ පපදෙම කිව්වෙ එවිට ඔව්හු ඔවුන්ට කතා කොට නුබලා ගොස් රසවත් දේවල් කා මිහිරි පානේ බී කිසිවක් සූදානම් කර නොගත් අයට කොටස් අරපල්ලා මක් නිසාද අද දවස අපේ ස්වාමින් වහන්සේට ශුද්ධය ආ බලන්න ස්වාමින් වහන්සේට ශුද්ධ දවසේ මොකද කරන්න කියන්නේ මේගොල්ලෝ මේක පෙන්වන්න ගිහලා අර මූණ එල්ලගෙන ලොකු නිකන් ගාම්භීර වට ඉන්න බලාපොරොත්තු වෙනාට මේ පදේ ගිහිල්ලා මෙහෙම කරලා පෙන්නන්න. එවිට ඔවුන්ට කතා කොට නුඹලා ගොස් රසවත් දේවල් කා මිහිරි පානේ බී කිසිවක් සූදානම් කර නොගත් අයට කොටස් අරපල්ලා. මක් නිසාද අද දවස අපේ ස්වාමීන් වහන්සේට ශුද්ධය. ප්‍රීති වෙන එක දයන් වහන්සේ තුල ශුද්ධ දෙයක්. ස්වාමීන් වහන්සේ කෙරෙහි ප්‍රීති වීම නුඹලාගේ ශක්තිය. එබැවින් ශෝක නොවෙල්ලාය කියන්නේ. දැන් මේ දෙවියන් වහන්සේ තුල ප්‍රීතුණා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඒක නුඹට ශක්තියක් වෙනවා. අර ඉංග්‍රීසියෙන් කියනවා laughter is the best medicine කියනවා. අපි ප්‍රීති වෙනකොට ඒක අපේගේ ජීවිතයට ඖෂධයක් වගේ. හිතෝපදේශ පොතේ කියනවා cheerful heart is good medicine. ප්‍රීතිමත් හදවත හොඳ ඖෂධයක් කියලා කියනවා. ප්‍රීති වීම ඔබගේ හිතටත් ගතටත් හොඳයි. ප්‍රීති වීම නුඹලාගේ ශක්තිය. බෙවින් ශෝක නොවෙල්ලායි කියවේ. ඉතින් ඔබගේ අලුත් අවුරුද්දේ ඔබගේ හිත මිත්‍රාදී යහළුවන් එක්ක ප්‍රීති වෙන්න දයන් වහන්සේ තුල ඒකත් ඔබට ශක්තියක් වෙයි. දැන් අපි මෙතෙක් කරා වචනේ මෙනෙහි කරන්න ඒක ඔබගේ මාර්ගයේ සඵලත්වෙන්න ක්‍රියා කාරී වෙනවා වැදගත්ම දේ තමයි දේව පාවුල සිටීම දෙවෙනි එක තුන්වෙනි එක ප්‍රීති වෙන එක දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන හතරවෙනි එක මොකද්ද ශුද්ධාත්ම ඵල ඔබගේ ජීවිතය තුල වර්ධනය කරගන්න ශුද්ධාත්ම ඵල අපගේ ජීවිත තුල අපි වර්ධනය කරගන්න වග බලාගමු මේ අලුත් අවුරුද්දේ අපගේ ජීවිතවල ප්‍රශ්න අපිට එන්නේ සමහරලාට
සුද්ධාත්ම ඵල කියන එක අපගේ ජීවිතවල අඩු වෙනකොට තමයි ගලාති 5:22 මොනවාද සුද්ධාත්ම ඵල? නමුත් ආත්මයන් වහන්සේගේ ඵල නම් ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය. ඉතින් බලන්න මේ ඵල සුද්ධාත්ම ඵල ප්‍රේමය එකක්, ප්‍රීතිය එකක්, සමාදානය එකක්, love joy peace. ඉවසිලිවන්තකම patience, කරුණාවන්තකම kindness, යහපත්කම goodness, විශ්වාසකම faithfulness, මුදුකම gentleness, පමණදන ක්‍රියා කිරීම self control යන මේවාය. මෙබඳු දෙයට විරුද්ධව විවස්ථාවක් නැත. මේවට විරුද්ධව නීතියක්වත් නැහැ. මේවට විරුද්ධව නීතියක්වත් නැහැ. ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, මුදුකම, ඉවසිලිවන්තකම, කරුණාව, යහපත්කම, මුදුක පමණදන ක්‍රියා කිරීම කියන ඒවාට විරුද්ධව ව්‍යවස්ථාවක්වත් නැහැ. මේ සුද්ධහත්ම ඵල අපගේ ජීවිතවල අපි වර්ධනය කරන්න වග බලා ගමු. මේ අලුත් අවුරුද්දේ එවිට ඔබගේ ජීවිත තව ලස්සන වේ. ඔබගේ ජීවිත ලස්සන වේ. සුද්ධහත්ම ඵල දිනු කරගන්න. එතකොට ඔයාලගේ හිනාව නිකන් රැව් පිළි රැව් දෙන්න ගන්නවා. සුද්ධහත්ම ඵල අපගේ ජීවිතවල වර්ධනය වුණාම. පස්වෙනි එක යේසුස් වහන්සේ යනකොට කියලා ගියා. මොකද යනකොට කියලා ගියේ? යේසුස් වහන්සේ යනකොට මොකද්ද කියලා ගියේ? සකල ජනයා වෙත ගොස් ගෝලින් බිහි කරන්න. කොහොම බා ගොස්පල් වල බැලුවොත් අන්තිම ටික තමයි යේසුස් වහන්සේ ඔසව ගන්න කලින් එක දෙයයි කියලා ගියේ. එක දෙයයි කියලා ගියේ මොකද්ද? සකල ජනයා වෙත ගොස් ගෝලින් බිහි කරන්න. යෙසාය 52:7 කියනවා සුබ ආරංචිය රැගෙනෙන පාද කොච්චර අලංකාරද කියලා. සුබ ආරංචිය රැගෙනෙන පාද කොච්චර අලංකාරද? සමහරවිට ඔබ අජ්මාන් සනෙයියගේ වෙන්න තැවිදින්නේ දූවිලි එක්ක. හැබැයි වාගේ පාද දේව දූතය බැලුවම නිකන් බැබලෙන පාද. ඔබ සුද්ධාත්ම මේ කියන්නේ දේව ධර්ම දූතේ සේවාව යනවනම් මෙතන කියන්නේ ඔබ සුබ ආරංචිය අරගෙන කඳුවල ගියා. කොහේ ගියා? ඔබගේ පාද අලංකාර වෙන්න යනවා. යේසුස් වහන්සේ කියලා ගියා යනකොට සකල ජනයා වෙත ගොස් ගෝලින් බිහි කරන්න. මා කියවූ මා උගන්වපු දේවල් ඒගොල්ලන්ට උගන්වන්න, ඒගොල්ලන්ව බෞතිස්ම කර, ඒගොල්ලන්ව ගෝලකමට බිහි කරන්න කියලා යේසුස් වහන්සේ අපට ලොකු කමිසමක් දීලා ගියා. අපගේ ජීවිතවල සබහා වැඩි දියුනොයි, අපගේ ජීවිත වැඩි දියුනොයි. අප කවදා හරි දයන් වහන්සේ ඉස්සරහා හිටගත්තම දයන් වහන්සේ ගණින්න යනවා ඔබගේ උතුන්නේ මැණික් ගන්න. අපි හැමෝටම උතුන්නක් ලැබෙන්න යනවා. අපි ගැලවීමට ගෙනාව ගෝලිය බිහි කරපු ගානට ඒ උතුන්නේ මැණික් තියෙන්න යනවා. ඉතින් දයන් වහන්සේට ප්‍රීතියක්. දයන් වහන්සේ ඉස්වාසේ මැරුණේ දේ උදෙසයි. හැබැයි අපි අතපසු කරන දෙයක් එක. ඉතින් අපි මේ අලුත් අවුරුද්දේ එළඹෙමු. නම්බර 6 අපගේ ජීවිතවල බලයනොත් ඒත් එක්කම ලූක් 2:52 දාන්න. ලූක් 2:52 දැන් යේසුස් වහන්සේ ඉපදුනේ මොන වගේද? යේසුස් වහන්සේ ඉපදුනේ බබෙක් හැටියට නේද? යේසුස් වහන්සේ මව් කුසක් තුල ඉපදුනේ බබෙක් හැටියට. ඒ කාලේදී යේසුස් වහන්සේ මව් කිරිබුල් නැති. ඒ කාලේ පිටිගිරි තිබ්බේ නෑ. යේසුස් වහන්සේ ඉපදුනා බබෙක් වගේ. එහෙම නේද? ලෝකේ මවුන්කාරුවා අත දරුවෙක් හැටියට ඉපදුනා. මිනිස්සෙක් හැටියට ඉන්න ඕන හන්ද. යේසුස් වහන්සේ ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ගේ කරුණාවෙන්ද වැඩුණුස්සේක. දැන් දෙවියන් යේසුස් වහන්සේ වැඩුණා පැති හතරකින්. ප්‍රඥාවෙන්, උස මහතින්, මනුෂ්‍යයන්ගේ කරුණාවෙන්, දෙවියන් වහන්සේගේ කරුණාවෙන්. Jesus grew in wisdom and in stature and in favor with God and in favor with men. දැන් අපිටත් තියෙනවා කිතුණු දරුවන් හැටියට හරි මොන දරුවෙක් හැටියට හරි මේ පැතිවලින් වර්ධනය වෙන්න තියෙනවා. It's never too late. අපි සමහර අය මේ සමහර අය වර්ධනය වෙලා නැහැ. ඉතින් යේසුස් වහන්සේ මේ වගේ උස මහතින් වැඩුණා. හැබැයි අපි සමහරු ප්‍රඥාවෙන් වැඩිලා නැහැ නේද? එහෙම උස මහතින් වැඩුණාට සමහරු ප්‍රඥාවෙන් වැඩිලා නැහැ.
එක්ක ප්‍රඥාවෙන් හොඳටම වැඩිලා උස මහතින් වැඩිලා නැහැ. හා එක්ක අසනීපයි, කොලෙස්ටරෝල්, සීනි, ප්‍රෙෂර් අය ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ව්‍යායාම කළා උස මහතින් වැඩිලා නැති හන්දා. හා එවන්නේ ඒක හන්දා. හා හොඳට මෙනෙහි කිරීම, බයිබලයේ ඔක්කොම කරලා අරක ඉතින් පොට්ටක් ડોක්ටර්ලා කියලා දෙන පැය භාගයක් කරන්න කියලා නේ මුකුත් කරලා නැහැ. හා අරක විතරක් කරලා. ඉතින් එහෙමත් හරිනේ. හා ප්‍රඥාවෙන්ද උස මහතින්ද වැඩෙන්න ඕන. හා දෙවියන් වහන්සේගේ ප්‍රසාදයෙන්ද මනුස්සයන්ගේ ප්‍රසාදයෙන්ද ඒ දෙකෙම වැඩෙන්න ඕන. With favor with God and in favor with man. අපිට යම් යම් දේවල් කරන්න පුළුවන් මේ අලුත් අවුරුද්දේ. මේවා තුල වැඩෙන්න ප්‍රඥාව වැඩෙන්න හොඳ ක්‍රමයක් තමයි හිතෝපදේශ පොත හැමදාම කියවන්නේ. පරිච්ඡේද 31යි තියෙන්නේ. ආ මුලින් ළඟට කියවන, අගින් ළඟ මුලට කියවන, මැදින් ළඟට කියවන, අගින් ළඟ මැද්දට කියවන, මැද්දින් ළඟ පොඩ්ඩ රිවර්ස් කරලා ආපහු යන්න. ආ හිතෝපදේශ පොත කියවන අපි කරන ගොඩක් මෝඩ වැඩවලි අපිට ටග්ගා ටින්ගාලා සලමොන්ගේ මේකක් වදිනවා මිතර. මෝඩ වැඩේ කරන්න හදනකොට ටග්ගාලා වදින අර සලමොන්ගේ ප්‍රෝවර්බ් එක. ඉක්මන් කෝපේ ඇති අය උඩුක්කුවේ මෝඩකම තියන් ඉන්නයි කියන්නේ නේද? ටග්ගාලා කෝප වුණා මතක් වෙනවා සලමොන් නාම හිමයක් කිව්වා නේද? ඒතර මොනවද දරනවා 500 ගණන් ඉන්නවා. හා ඉක්මන් කෝපේ ඇලත් වැරදි තීරණයක් ගන්න හිතුවම ටග්ගාල 500 ගණන් 10ට ගන්න වදි 500 ගණන් මට කෝල් කරන්න එපා. හරිද? 500 ගණන්. එතකොට අර ගන්න මෝඩ තීරණ වලින් අපිට වැළකෙන්න පුළුවන්. හා සලමොන්ගේ ප්‍රඥාවේ වචන කියවන්නේ ඒවත් අපි වැරදි තීරණ ගන්න යනකොට අපිට වදිනවා. එතන කියනවා ගැරන්ටි අත්සන් කරන්න එපයි කියලා. හා සලමොන් කියනවා ඇඳ අරන් ගියත්, තමුන්ගේ යටින් කොට්ට අරන් ගියත්, මෙට්ට අරන් ගියත් ගැරන්ටි සයින් කරන්න එපයි කියලා. ඒත් එක්කම යේසුස් දෙවියන් වහන්සේගේද මිනිස්යාගේද ප්‍රසාදයෙන් අපිට වැඩෙන්න කියනවා. මේවට අපිට යම් යම් දේවල් කරන්න පුළුවන්. අපිට මේ දේවල් කරන්න ගොඩාක් දේවල් තියෙනවා. අපිට කතා කරන්න වෙලා නැහැ. ඒක ඔයගොල්ලෝට දන්නවා. ඔයගොල්ලම නෙමෙයි කවුරු. අපගේ ගෙවල්, අපගේ නිවෙස් ශක්තිමත් කරගන්න. අපගේ ගෙවල්, අපගේ නිවෙස්, අපගේ පවුල් ශක්තිමත් කරගන්න. කොහොමද ඒක කරන්නේ? ඇයි ඒක වැදගත්? මොකද අපේ නිවස, අපගේ පවුල තමයි අපගේ බේස් එක නේද? බේස් එක. කොයි දේව සේවය කරත්, මොනවා කරත්, කොයි ලොකු යගදෙක්ුණත් අතන හරි නැත්තම් එතකොට කේස් නේද? නිවස වර්ධනය කරගන්න අලුත් අවුරුද්දේ. ආ නිවස. නිවස වර්ධනය කරගන්න අලුත් අවුරුද්දේ තමුන්ගේ නිවස, තමුන්ගේ පවුලට වර්ධනයක් කරගන්න, තමුන්ගේ වැඩ තුලින්, හැකියාවන් තුලින්, කාලය තුලින්, මේ වගේ දේවල් තුලින්, අපගේ ඇටිටියුඩ් එක, ආත්මය තුලින් නිවස වර්ධනය කරගන්න මේක මනුස්සයන්ගේ ප්‍රසාදේ දිනා ගැනීමක් වෙනවා. ආ මොන හරි අලුත් ස්කිල් එකක්. ආ දැන් ගිටා ගහන්න බැරි නම් ගිටා ගහන්න ඔයාට පුළුවන් නම් ඉගෙන ගන්න. ආ ලොකු දෙයක්. හරි. හත්වෙනි සහන්තිම එක. හත්වෙනි සහන්තිම එක. নমস্কারය සේවය. ආ নমস্কারය සේවය. අපි එක පදයක් කියවෝ යොහන් 12:26 යේසුස් වහන්සේ කිව්වා ඒ දෙවියන් වහන්සේට සේවය, යේසුස් වහන්සේට සේවය කරන කෙනාට දෙවියන් වහන්සේ ගරු කරන සේව කියලා යොහන් 12:26 අපි කියවුවා. ඒත් එක්කම 1 සාමුවෙල් 2:30 ඒ කියන්නේ සේවය ගැන. සේවය, নমস্কারය කියන එක වැදගත් දේවල්. ආ নমস্কারය විශේෂයෙන් වැදගත් දෙයක්. අපි নমস্কার කරන තරමට අපගේ ජීවිත බලවත් වෙන්න යනවා. ආ ඔයා নমস্কার කරොත් ඔයාව හිරෙන් පවා හිරේ නැහැ. හිරේ හිටියත් එතනින් ඒකටත් හිරේටවත් අල්ලන් ඉන්න බෑ. ඔයා নমস্কার කරන කෙනෙක්. নমস্কারේ බලය. ආ සේවයේ බලය. ඔබ নমস্কারය කරන්න, සේවය කරන්න එක් වෙන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිත ඒ තරමට බලවත් කරයි. ආ 1 සම්මෙල 2:30. එබැවින් ඊශ්‍රායෙල්ගේ දේව ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක නුඹේ වංශයේ නුඹගේ පියාගේ වංශයත් සෑම කල්හි මා ඉදිරියේ හැසිරෙනවා ඇතැයි සැබවින්ම කියන්නේ. නමුත් දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ වෙනම් එය මාගේ දුර්වේවාමක් නිසාද මට ගෞරව කරන්නන්ට මමත් ගෞරව කරමි. මා සුළු කොට සලකන්නෝ නීච කොට සලකනු ලබති.
those who honor me, I will honor, but those who despise me will be disdained. අපි නැගෙන සිට දෙවියන් වහන්සේ නමස්කාර කරමු මේ අවස්ථාවේ මේ දේවල් අපිට කරන්න දෙවියන් වහන්සේ පිහිට වේවා කියලා අපි සෑම කෙනෙක්ට මේ දේ කරන්න දෙවියන් වහන්සේ පිහිට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා දේව වචනේ මෙනෙහි කරන්න එක යාර්ෂාවේදී දේව පාමුලේදී ඉන්න දෙක ඔබගේ පවුලක් මිත්‍රාදීන් අයත්තික දෙවියන් වහන්සේ තුල ප්‍රීති වෙන්න තුන සුද්ධාත්ම ඵල ගලාති 5:22 අනුව සුද්ධාත්ම ඵල ජීවිත වර්ධනය කරගන්න පහ ධර්ම දුද සේවය දෙන්න ගෝලක් ගෝලින් බිහි කරන සේවය දෙන්න සභාව ගොඩනගන්න වන්ද 6 යේසුස් වහන්සේ වැළුනාමේ ප්‍රඥාවේ උස මහතින්ද මනුස්සයාගේ දෙවියන් වහන්සේගේ ප්‍රසාදය තුල වැඩෙන්න හත තමයි නමස්කාරය සේවය නෝ ඉතින් ඔබ අනිවාර්යෙන් ඔබගේ 2018 දෙසැම්බර් මාසේ ඔබ පස්ස හැරලා බලුවොත් ඔබට වඩා ලොකු ශක්තියක් ආශිර්වාදයක් වෙයි ඒත් එක්ක ඊළඟ අවුරුද්දටත් ඔබ මියරතේ මේ දේවල් කරන්න පුළුවන් වුණොත් ඔබගේ ජීවිත වසරින් වසර පල දරන්නට සෞභාග්‍යමත් වෙන්න සාරවත් වෙන්න අර්ථවත් වෙන්න යනවා ඔබගේ ජීවිත. හැලෙලූයා.